ඊළඟට තමුන්නාසලා දන්නවා රටේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. මේ අර්බුදකාරී තත්ත්වයේදී නොයෙක් නොවිය යුතු දේවලු සිද්ධ වෙනවා. නොයෙක් ගැටලු ඇති වෙන සමාජයේ. ඒකන්ද මෙයා විසඳන්න බැඳිලා යෙදිලා ඉන්න කට්ටිය ඊටාම ඥානාන්විතව වැඩ කරන්න ඕන කාලයක් මේක. මේ ගැන මම නැවතත් කියන්නේ මට අයිතියක් තියෙනවා දවස් දෙකකට කලින් මේ පාර්ලිමේන්තු පරිශ්‍රවයට ඉදිරියේදී අපේ පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල් වෙන ස්ථානයේ ඉදිරියේදී වෙච්ච ප්‍රහාරය හමුදා සෙබලෙකුට පොලිස් නිලධාරිය ප්‍රහාරයක් එල්ල කරා. ඒක ගැන මම නැවත කතා කරන්න ඕනේ. මොකද මෙතෙක් දුරට ඒක ගැන සිදුවෙච්ච දේවල් ගැන කතා බහ කරපු දේවල් ගැන මගේ පැහැදීමක් නැහැ. මම ඒක ගැන කතා කරන්න ඕනේ මෙවැනි දේවල් වෙන එක මේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයේදී සමාජයේ නැති ගැටලු ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. අතීතයේ අපි දන්නවා හමුදා සහ පොලිසිය ඉතා සහෝදරත්වයෙන් වැඩ කරා. රටේ ඉතා භයානක යුද්ධයක් තියෙන සමයේත් අපි සහෝදරයෝ වගේ වැඩ කරා. අපි පොලිසිය ආරක්ෂා කරගත්තා. පොලිසිය අපේ උදව්ව ඉල්ලපු හැමතැනකම අපි පොලිසියත් එක්ක හිටගත්තා. ඒක හින්දා එවැනි අවබෝධයක් නැතුව විකෘති මානසිකින් වැඩ කරන අය ඉන්නවනම් ඒක තමුන්නාන්සේලාගේ රජයේ පැත්තෙනුත් ප්‍රශ්නයක්, අපට විරුද්ධ පක්ෂයේ පැත්තෙනුත් ප්‍රශ්නයක්, සමාජයේ පැත්තෙන් රට පැත්තෙනුත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද දෙවැනි ගැටලු ඇතිවීම සියලු දෙයට අහිතකරයි. මං සොයලා බැලුවා මේ ප්‍රශ්නය ගැන. විශේෂ බලකායේ පාපැදිකරුවන් 8 දෙනෙක් බයිසිකල් 4කින් පාර්ලිමේන්තු බැරියර් වලින් ඇතුළට ආවා. මේ පාර්ලිමේන්තු ඇතුලේ හමුදාවේ 200ක් ඉන්නවා පොලිසියට සහයෝගය දෙන්න ආපු අය. දොන මේ ඇත් එක්ක එකතු වෙන්න තමයි මේ මෝටර් සයිකල් 4 පාපැදිකරුවන් 8 දෙනා ඇවිල්ලා තියෙන්නේ. විශේෂ බලකායේ අය එනකොට මූණු වහගෙන නේව අරවා මේවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද ඕනම රටක විශේෂ බලකායේ කොමාන්ඩෝ සෙබළුන් සමාජයට යනකොට ඒගොල්ලොන්ගේ අනන්‍යතාවය ඒගොල්ලොන්ගේ පින්තූර ගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ රහස්‍ය බව රැක ගන්නවා. ඒකන්ද මූණු වහගෙන ආවා කියන එක දරුණු අපරාධයක් නෙමෙයි. එතකොට මේ සෙබළු 8 දෙනා ඇතුළට එනකොට එතන හිටව පොලිස් නිලධාරීන් මේගොල්ලන්ට ඇතුළට එන්න දුන්නා. එතකොට අනන්‍යතාවය ඇහුවෙත් නැහැ. එතකොට මූණු ආවරණ වලින් ඇද්දෙත් නැහැ. ඇතුළට ඇවිල්ලා විනාඩි 10කට විතර පස්සේ නැවතත් මේගොල්ලන්ට ලැබුණ උපදේශක් මත මේගොල්ලෝ නැවතත් පිටත් වෙලා යන්න හැදුවා. අනිත් එක අපි තේරුම් ගන්න ඕනේ විශේෂ බලකාය කියන්නේ සුවිශේෂී පුද්ගලින්ගෙන් සමන්විත බලකායක්. ඒගොල්ලොත් ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවට පහර දෙන්න නෙමෙයි. එක කාලයක් තියෙනවා. මට විනාඩි දෙකක් දෙන්න තමයි. ඔව්, තව විනාඩි දෙකක් තියෙනවා. එතකොට ඒක හන්දා ඒගොල්ලෝ යුද්ධ කරන කාලේ ජීවිත පූජා කරන කාලේ ජනතාව ඒගොල්ලන්ට මඩ ගැහුවෙත් නැහැ. ඒක හන්දා ඒගොල්ලෝ කරන රාජකාරිය අනුව අපි ඒගොල්ලන්ට දොස් පටවන්න අවශ්‍ය වෙලාවක් නෙමෙයි මේක. අනිත් අතින් මම කියන්න ඕනේ මම මීට කලින් දවසේ කතා කරපු වෙලේ මම කිව්වා සෙබළු 8-5 කට්ටිය කියලා. දැන් මේකත් සමහරු අල්ලගෙන මේ රටේ අර්බුදස්සේ සිද්ධිය ගැන නෙමෙයි කතා කරන්නේ මට මඩ ගහනවා 8-5 කිව්වා කියලා. ඒකෝර මම ඒක පැහැදිලි කරන්න ඕනේ. මේ රටේ ජෙනරල්ලා ඉඳලා තියෙනවා 8-5 වෙලා හමුදාවට ඇවිල්ලා ජෙනරල් ධූරයට ගිහිල්ලා. එතකොට මේ 8-5 වෙලා හමුදාවට එනවා කියන එක ලාබාල පහත් කළ සැලකී යුද්ධයක් නෙමෙයි. මේ රටේ අපි දන්නා කෝටිපතියෝ දානපතියෝ නවලෝක මුදලාලි ඥාන මුදලාලි දාස මුදලාලි පහවත් පාස් නැති කට්ටිය. එතකොට මේ 8-5 කියන එක ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ 8-5 කට්ටිය හමුදාවට එන්නේ අපි 8-5 කට්ටිය හමුදාවට ගන්න හින්දා. අපි ඕ ලෙවල් පාස් වෙච්ච කට්ටිය නම් දැන් ගුවන් හමුදාවට ගන්න ඕ ලෙවල් කට්ටිය. එතකොට එහෙමනම් ඕ ලෙවල් කට්ටිය අපටත් එයි. මේගොල්ලෝ ඕ ලෙවල් කරලා හමුදාවට බැඳේවි. අපි ගන්න ඕ ලෙවල් කට්ටිය සමහර තාක්ෂණික ඒකක වලට. අපි ගන්න ඒ ලෙවල් කට්ටියත් වෛද්‍ය බලකාය වගේ වට. නමුත් අපට ඕනේ සටන් රෙජිමේන්තු වලට මේ 8-5 තරුණ ජවයේ තියෙන කට්ටිය. මොකද මේ 8-5 තරුණ කට්ටිය ඒගොල්ලෝ ඉතා ක්‍රියාශීලී. ඒගොල්ලෝ නිර්භීතයි. ඒගොල්ලෝ ක්‍රීඩාවට ලැදි. සමහරලාට ඒගොල්ලෝ දඩබ්බරයි. සමහරලාට ඒගොල්ලෝ හිතුවක්කාරයි. නමුත් ඉතා එඩිතරයි. ඒකට ඒ වගේ අය තමයි අරගෙන අපිට පුහුණු කරන්න පුළුවන් අපේ වැඩවලට. ඒකට මම 8-5-6 කියපු එකෙන් මම අදහස් කරේ ඒ තරුණ ජවයේ තියෙන කට්ටියට නොවිය යුතු දෙයක් වුණොත්. ඒගොල්ලන්ට කට්ටිය අපහසුතාවයට පත් කළ රාජකාරිය කරන්න නොදුන්නොත් එතන ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන කියන එකයි මම කියන්නේ. ඒක හන්දා මේ 8-5 කතාව ගැන කවුරුවත් වැරදියට හිතන්න එපා. අපි 8-5-6ට ආදරේ. ඒක හන්දා තමයි අපි 8-5 කට්ටිය හමුදාවට ගත්තේ. ඒගොල්ලෝ ඉඳලා තමයි ජෙනරල්ලා ඉන්නේ. ඒගොල්ලෝ ඉඳලා තමයි ෆීල් මාෂල්ලා ඉන්නේ. මම වනජීවි ඇමති කාලෙත් මම කැබිනට් අනුමැතිය ගත්තා 8-5 කට්ටිය 3000ක් ගන්න වනජීවි දෙපාර්තමේන්තුවට. එතකොට ඒක අපි අවතක්සේරු කරේ නැහැ කවදාවත්.
ekanda merate mekata madagahana kattiyen man pahadiliwa kiyenawa e madagahanne atapas pudgalaya adu kenek kiyala hitana kattiye tamai atapas kathawa kiwwa kiyala mata warda patawanna hadana namuth api atapas nemei pahapas nemei mamath o level pass kenek shainda sillat pass o level janadhipathiwat pass o level etoka atapas ren thawa avurudda ekak innone o level pass wen ඒ ගැටලුව ගැන කවුරු සැකයක් තියාගන්න එපා. අවසන් කරන්න. අපේ ප්‍රණාමය ඒගොල්ලන්ට අනිවාර්යෙන් අපි පුද කරනවා. ඒගොල්ලන්ට ගෞරවණීය තත්වයක් තියෙන පුද්ගලයෝ හැටියට 8543000 වැඩි පඩි ගන්නවා. අද රටේ උපාධිධාරියෝ ඉන්නවා 30000යි පඩි ගන්න. අවසන් කරන්න. ඒකේ තියෙන අවතක්සේරුව මොකද්ද?